තරංගාවලිය සම්බන්ධයෙන් ඔබතුමාට කියන්නේ දුකයි. කාලයකට පස්සේ තරංගයට එක්ුණේ. ඔබතුමාට සහාය ලැබුණාද කණ්ඩායමේ? කණ්ඩායමේ මට විතරක් නෙමෙයි සෙල්ලම් කරන 11 දිනකටත් 15 දිනකටත් ඒ පුරුදු පරිදි සහයෝගය ලැබෙනවා. හැබැයි මේව පරාජය ආසියානු තරංගාවලියක මෙහෙම පරාජය කියලා ලෝකසාලානයකට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? මේ ආකාරයට. මෙතන එච්චර දුර හිතනවා වැඩගත් පරාජය අපි හැමෝම දන්න පරාජුණා කියලා. ඉතින් එතනින් පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට් වල ඉදිරි ගමනට හොඳ. කණ්ඩායම මොන වගේ දුර්වලකමක්ද ඔබතුමා දැක්කේ? පරාජය වෙන්නේ ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ දුර්වලකම මොකද්ද කියලා. අපිට ලබා දුන්න ලකුණු සංඛ්‍යාව සමහරවල් වැඩි. ඒක හම්බ යන්න බැරි වුණා. ඒකයි පරාජයට හේතුව. ක්‍රිකට් බෝඩ් එකේ තියෙන අභූතගත තත්ත්වයත් ඔබගේ මානසික පරතන් බලපෑවද? මම ආවේ ක්‍රිකට් ගන්න. මම බෝඩ් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම මේ බෝඩ් එකේ වෙන දේවල් මම දන්නේ නැහැ. ඒක කවුරු බෝඩ් එකකින් නිකන් අහන්න. ඔබතුමා දැක්කේ ක්‍රීඩා කරන නමුත් කණ්ඩායම පරාජුණා. මොකද මේකට හේතුව? කණ්ඩායමක් ක්‍රීඩා ගන්න 11 දෙනෙක්. එදා දවසේ 11 දෙනාගේ තමන්ගේ හොඳම දේ ඉන්නේ නැත්තම් කණ්ඩායමක් විතර ජයග්‍රහණය කරන්න අමාරුයි. මගේ හොඳාවද අනිත් එක්කෙනාගේ හොඳාවද කියන එක වැදගත් වෙන්නේ. කණ්ඩායමක් ක්‍රීඩා කරන්නේ කණ්ඩායමක් ක්‍රීඩා කරනකොට කණ්ඩායම 11 දෙනාගේම එදා දවසේ කරන හොඳම දේ කරන්න අපි උත්සාහ කරනවා. වර්ධිනවා, හරියනවා. ඉතින් මම හිතන්නේ අපිට මේ තරඟ දෙකේදීම අපි කරපු උත්සාහයන් අසාර්ථක වුණා. හැබැයි තරඟයට පෙර නම් නායකවරයා කියා සිටියේ සූදානමක් තිබෙනවා කියලා. හැබැයි මෙවැනි පරාජයක් කවුරුවක්වත් හිතුවේ නැහැ. ඔව්, ඒක නායකයෙන් අහන්නේ.